තාත්තා පවුලක පුතා කම්කරුවෙක් වෙන්න තරම් මේ ගෙයක් හදාගෙන නෑ තාම. මේ ගේ හැටි දැක්කම 100 ගේ අයියේ 100 හදපු 100. එතකොට එහෙම දෙයක්වත් කරගන්න බැරි වුණා කියන්නේ මිනිස්සෙට හිතන දෙයක් නේ මම මේ කියන්නේ. පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් හිටපු මිනිස්සෙට තමන්ගේ ගේ හදාගන්න බැරි වුණා, වාහනයක් ගන්න බැරි වුණා, පුතාව පිළිවෙලක් කරගන්න බැරි වුණා කියන එක. ඇයි මේ දේශපාලනේ නීත්‍යානුකූල හම්බ කරන ක්‍රමයේ මොකද්ද අයියේ? ඒක මාත් දන්නේ. ඒ කියන්නේ පඩිය. පඩි විතරයි. පඩියනේ විතරයිනේ දේශපාලනයෙන්. ඉතින් නීත්‍යානුකූලව නම් අපි පඩිය සහ ඒ දේවල් විතරයිනේ. ඉතින් ඒ දේවල් වලින් ඉතින් මීට එහා දෙයක් කරන්න බෑයි. ඒ කියන්නේ තමන්ගේ පඩියකින් දේශපාලනයේදී ලබන ජීවත් වෙන්න පුළුවන් ඇත්තම විදිය තමයි පාලිතගේ ගෙදර. ගෙදරයි. හරිනේ කතාව? හරි. පාලිතගේ ගෙදර මේ පේන වපසරිය වටා පිටාව බලනකොට පේන්නේ ඇත්තටම පාර්ලිමේන්තුවෙන් හම්බෙන පඩියෙන් මිනිහට ජීවත් වෙන්න පුළුවන් මේ විදියට විතරයි. මේ විදියට විතරයි. හරිනේ? මේ උඩරිමේ. මේ උඩරිමේ. ඒ කියන්නේ ඊට උඩින් ජීවත් වෙන හැම එකාම හොරා කාපු. ඒකනේ කියන්නේ? හරි. හොඳ කතාවක් තේරුම් ගත්තද මේ ගෙදරින් ඔය කතාවෙන්? හරි. හරි. මීට වඩා දෙයක් කරන්න බෑනේ. ඒ කියන්නේ පඩිය මීට වඩා දෙයක් කරන්න බෑ. මෙච්චරයි. ගසා ගන්න නැතුව හොරගම් කරන දේශපාලඥයෙක්ට පඩියක් හම්බෙනවනේ. ඔව්. ඉතින් ඒකනේ හම්බෙන්නේ. ඊටමතර මම නම් දැනුවත් රජයෙන් කිසි මුදලක් ඒ කියන්නේ දීමනා ඔය පොඩි පොඩි ඇරෙන්න. ලොකුවට දීමනාවත් ලක්ෂ 10ක් 15ක් එහෙම දීමනාවක් අපිට නම් ලැබිලා නැහැ. මම දන්නේ නැහැ. තාත්තා ඩීල් ගහලා නැද්ද කාත් එක්කවත්? ඒ කියන්නේ තාත්තා කොන්ට්‍රැක්ට් වලින් සල්ලි අරන් ඒව නැද්ද? කොමිෂන් වලින් අරන්? ඔයා දැකලා නැද්ද මේ ගෙදර සල්ලි ගණන් කරනවා ඒ වගේ? බ්‍රීෆ් කේස් තරම් සල්ලි අරන් එනවා ගේ ඇතුළට. කවදාකවත් දැකලා නැහැ. තාත්තගේ බැංකු පොත්වල සල්ලි පුරවලා තියනවද? නැහැ. අයියලා දැන් අදලා චෙක් කර දාගන්නේ. චෙක් කළා බලන්න අයියාගේ තාත්තගේ මගේ අම්මා කැපතුම් දෙන විතර දැන් ජීවිතුම් අතර ඉන්නේ. ඔව්. කිසිම දෙයක් නැහැ අයියේ. ඉතුරුවක් නැහැ. ඒතර අද පවුල ඉතුරුලා ඉන්නේ ඔයයි අම්මයි විතරයි. විතරයි. මම පොඩි උදාහරණයක් කියනවා තාත්තා නැති වුණා නේ නාගර හොස්පිටල් එකේදී. එතකොට තාත්තාගේ ආශ්‍රය කරපු යාළුවන් ගෙනුත් යම් කිසි තැනක ඉන්නේ මේ 5-star බේකර්ස් අධිපති ප්‍රසාද් මාමා කියලා අපි කියන්නේ ආදරේට ප්‍රසාද් තමයි නම. එයා පුංචි කාලේ ඉඳන් ස්කෝලේ ඉඳන් කාලේ ඉඳන් යාළුවා තාත්තගේ. අපි මුලින්ම කතා කරේ යාට තමයි මේ අයියේ මේ මාමේ තාත්තා දැන් මෙතන නැත්නේ දැන් නැති වුණා. ප්‍රසාද් මාමේ මොකද්ද කරන්න කියලා අපි යාගෙන් තමයි ඇහුවේ. පළවෙනි වතාවට ඇත්තටම ඊට පස්සේ යකෝපති හරි මට අගල උතෙන්ට එන්න අපි මොකක් කරමු මොකද කරන්නේ දැන් මේ වෙලාවේ එකතු කරපු සල්ලිත් තේ නෑ මොකද දැන් මේක දැන් මිනිස්සු අනිවාර්යෙන් මෙතනට කැම බීමට මිනිස්සු වෙනවා අපි ඒක දන්නවනේ නෝ බලන්න එනවා කියලා. ප්‍රසාද් මාමෙන් තමයි මම ඇහුවේ මේ මොකද ප්‍රසාද් මාමේ දැන් මේක කරන්නේ තාත්තා මෙහෙම නැති වෙලා කියලා. මම දැන් මුලින්ම කතා කරේ ප්‍රසාද් මාමට හොස්පිටල් හොස්පිටල් එකේ ඉඳන්. එතකොට ඔයා විනාඩි 20ක් වගේ ආදි හොස්පිටල් එකට ආව ඇවිල්ලා කතා කරා මම මෙහෙමයි. ඊට පස්සේ මේ මම ගොඩෙන් දේශපාලඥයෙක්ගෙන් හරි ඉතින් ඔය අපේ മന്ത്രിවරු අපේ ඉන්නවා සල්ලි තියෙන අපේ ගම්වල മന്ത്രിවරු ඉන්නවා. ඉතින් එයාලා ගවන තරම් සල්ලි දිනවා මේක විදන් කරන්න කැමති වෙයි අපි ඇහුවානම් මොකද ප්‍රසාද් මම මොකද කියන්නේ නෑ නෑ ඕනේ නෑ පුතේ පුළුවන් විදිහට අපි කරමු අපි පුරමු උදව් කරමු අපි මම උදව් කරන්න මුදල් පැත්තෙන් අපි වැඩේ කරමු කියලා ප්‍රසාද් මම තමයි ඇත්තටම බාරපෑනේ. ඒ කියන්නේ ප්‍රසාද් 5-star බේකර්ස් අධිපති. එයා විතරයි හිටියේ. එයා තමයි මම මුදල් පැත්ත ඇත්තටම බාරගන්න දරලා මේ වැඩේ. ඒ කියන්නේ මරණ වේදම දරුවේ ඒගොල්ලෝ වෙන දේශපක්ෂවල නෙමෙයි. ඔක්චරි නෙමෙයි. අදරත් නෑ වගේ ණය තියෙනවා. අපි මරණට ණය. ඕ නෑ අපි කැම ගත්ත තැන් වලින් ඒ ප්‍රශ්න ඒක ප්‍රසාද් මම බලා ගන්න ප්‍රශ්නයක් නෑ. එයා විතරයි වෙන කිසිම කෙනකින් අපි කරදරවත් කරලා හොරුතු උදව් කරේ නෑ. ඒ කියන්නේ මේ ගෙදරට වැල නොකඩි දේශපාලනත්වය ආවා. උදව් කළේ නෑ. මම උදව් කියන්නේ අවශ්‍ය නම් කියන කියලා කිව්වා. අපි කාටවත් උදව් කරන්න අවශ්‍යු නෑ. මොකද ඒක පුද්ගලයායි ඇවිල්ලා උදව් කළේ. එයා මුදලින් එයා ඊට අමතරව තාත්තගේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. සහෝදරයෝ ගණනාවක් බෙදලා ඉන්නවා. ඒ කියන්නේ මරණය කරන්න ඔයයි අම්මයි සතුව රුපියලක්වත් තිබුණේ නෑ. ඇත්තටම නෑ. තාත්තගේ බැංකු පොතෙන් ගන්න කියලාවත් තිබුණේ නෑ. තාත්තට ෆික්ස් ඩිපොසිට් එකක් තිබුණෙත් නැද්ද? නෑ. FD එකක්වත් නෑ. කිසිම දෙයක් තිබුණේ නෑ. තාත්තගේ පාර්ලිමේන්තුවේ නේ බැංකු account එක තියෙන්නේ. පාර්ලිමේන්තු බාර බ්‍රාන්ච් එකේ නේ. ඒකවත් ඒ සල්ලි සේවිංස් account එකේවත් නෑ. නෑ. ඒ කියන්නේ තාත්තා පඩියෙන් ගත්ත සල්ලි වේදන් කරේ කාටද? ගෙදර කැම්බීම් වලට වේදන් කළේ කවුද? කැම්බීම් වලට ඒකෙන් තමයි ඒක සහ ඔය දැන් වත්තෙන් තමයි අයිය අතර මේක කෝනේ ඒකත් සහ ඊට පස්සේ දැන් මම රැකියාවෙන් අයින් වෙලා මෙතන ආවනේ. ඊට පස්සේ මම ජීවත් වුණේ මේ පොල් වත්තේ. තාත්තා කියලා තියෙනවා අම්මා තින්නේ අසනීපෙන්. තාත්තට කලින් අම්මා ඉස්සර වේද දන්නේ නෑ. තාත්තා එහෙම. ඒතකොට අම්මගේ වේදන් කළේ කවුද? බේතේත් වලට වේදන් කළේ කවුද? අයිය තාත්තා බය හිටියේ අම්මා නැති වෙනවත් වඩා අම්මගේ මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා මේ සල්ලි ප්‍රශ්නෙත් එක මොකද ඒතකොට තාත්තේ දුනේ මෙච්චර ක්‍රවුඩ් එකක් සාමිනි ජනතාවගේ උදව් ලැබෙයි කියලා කියන්නේ අම්ම නැති වුණාම තාත්තේකට ලො ගොඩක් ඉඳන් ගිහින් මොකද තාත්තගේ අම්මත් තාම ජීවිතෙන් අතරින් ඉන්නවා දැන් 97ක් වෙන වයස. එයයි අපේ අම්මගේ තමයි තාත්තගේ ඔළුවේ ලොකුරම තිබුණේ. තාත්තනේ කොවිඩ් කාලේ පාරට බහැලා කැම්බෙදු මිනිස්සයා තාත්තනේ වාහනේ උගස් කරලා මිනිස්සුන්ට සල්ලි ගෙවපු